අද මේ රාජපක්ෂලාට වැඩ කරන්නේ රාජපක්ෂලාට පළදෙමින් පවතින්නේ සන්ධ්‍යායක් නැලකොට මීට මාස දෙකකට කලින් කරපු යාදින්න කියලා. සමහර අය සමාජ මාධ්‍යවල උපහාසාත්මකව සමහර විට හාස්‍යයට බරව කියනවා දකින්න ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි ඒකේ ප්‍රබලතාවය ඒ නිසාම මේ වෙද්දි මේ අපි කතා කරන මොහොතේ වෙද්දි විරෝධතා කරුවන් විවිධ අය සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේ තවත් විවිධාකාර යාදිනි සහෝ යම්කිසි ආගමික ක්‍රියාකාරකම් මේ පාලනයට එරෙහිව මේ පාලනයේ පළවා හැරීමේ උවමනාවෙන් කරන්න හිතාගෙන. ඉතින් එක දෙයක් හරි ඒ කියන්නේ මේ වා විශ්වාස කළත් නොකළත් ඔබ සන්ධ්‍යායක් නැලකොට මහත්මිය 2022 ජනවාරි 24 වෙනිදා නවගමු දේවාලයේ ඉඳන් මෝදර කාලිමෑණියන්ට ඔප්පු කරන්නට කියලා ගෙනිච්ච නාග සංදේශය නම් වූ මේ යාදින්න තුල තියෙනවා එලවා එලවා ජනයා ලව්වා ජ රජ අසුනෙන් පන්නා දපපන් අම්මේ ඉතිරි වගන්තිය කියන්නේ ඊට පස්සේ අපි මෙන්න මේ නිකන් භයානක එකක් කිව්වා වගේ හිතයි ඒක සංදයක් කැවති නම් කියන්න පුළුවන් ඉතින් කොහොම හරි අපි මේ මෙතන ඒක නම් ඇත්ත වෙලා තියෙන ඉතින් ජනයා දැන් එලවන්නට සූදානමින් ඉන්නවා අපි මේ සංදයක් නලිකොඩ අක්කව අපි මාධ්‍ය වේදින විදිහට අපේ වැඩිමල් සහෝදරිය සමහර විට සංජය ඇගේ පුතුන්ගේ පැත්තෙන් ගත්තොත් අපිට මමක් අය ඉතින් සන්ධ්‍ය අක්කත් එක්ක අපි කතා කරන්න ඉඳගත්තා සන්ධ්‍යක්කට මොකද්ද හැංගෙන්නේ ඒ කියන්නේ ජනවාරි මාසයේ කරපු මේ යාදින්නයි දැන් රාජපක්ෂවරුන්ට සිද්ධ වෙලා තියෙන දෙයි ගැන දෙවියනේ මා කාලියේ ජනවාරි 24 දා 2010 මහරැයේ පුතුමගේ උදුරාගත් දුර්ජනයා ගෝඨාභයා මරා ඉරා වනසන්නට පෙරමහරයේ බිය කරපන්නේ නිරන්තරේ බියෙන් සලිතව ඔල්මාදෙන් උමතු කරපන්නේ යන යන හැමත් අත උමතුව දොඩවා ජනහදේ කෝලමක් කරවා පාපතරයා බියෙන් බිය ගුලුම කරවා නන් වදම දිදී බය බිරාන්ත කරපන් අම්මේ යන එන හැමතැන නුඹේ දෑස් ගිනි දෑස පෙනී යන් දේවතාවියේ පිච්චි පිච්චි දැවි පිච්චි පපුවතොල කට වියලා පන් දේවතාවියේ ඉන්න ගෙට හෙන හතම ගසා පන් දේවතාවියේ බියෙන් හැකිලි නිරන්තරේ සිය ළඟම සැලි ඕකාගේ දේවතාවියේ යන විට රිය පෙරලි බයම කරපන් දේවතාවියේ මහමග මහජන මැද හෙන හත ගහපන් අම්මේ බල බල සිටියදි අතපය සිඳපන් අම්මේ එලව එලවා ජනය ලව්වා රජාසුනෙන් පන්නා පන් අම්මේ මැදමුලනේ මහගේ මැද්දෙදි බොටුවෙන් අල්ලා පවුලම ගිනිලා පුච්චන් අම්මේ ඒක මම කියෙව්වේ 2022 ජනවාරි 25 වෙනිදා පත්තිනි මෑණියන්ගෙන් කාලි මෑණියන්ට ගෙනිච්ච මේ සන්දේශය පත්තිනි මෑණියන් කාලි මෑණියන්ට ඔප්පු කරන මේ සන්දේශය මං ලොකු පිදුමකුත් එක්ක ලොකු පරිත්‍යාගයක් එක්ක තමා කාලි මෑණියන්ට මේක පූජා කරන්නේ මේක ඔප්පු සිද්ධ කරන්නේ ඔබ දන්නවා මේ මහසાગරය ඉදිරියේ තියාගෙන මම පුංචි දවසේ ඉඳන් මං රැකගත් මගේ කොණ්ඩේ යුක්තියක් නැති රටේ රාජපක්ෂලාගේ විනාශය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් බිලි දෙනවා අදත් මං මුඩු ඉසින් තමයි ඔබට කතා කරන්නේ ඒ එදා ඉඳලා මේ වෙනකොට අඟහරුවාදාවල් 9ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා ඒ හැම අඟහරුවාදාවකම මං කාලි මෑණියන්ට
මේ යාදින්න කිව්වා. ඒක කියනවා. හෙටත් මං කියනවා. එදා මං පටන් ගත්තද මං කාලිමෑණියන්ගෙන් ඉල්ලපුද පත්තිනි මෑණියන් මට එයාගේ ශක්තිය ලබා දුන්නද මේ වෙනකොට මේ රටේ මිනිස්සු කරන්න පටන් අරන් ජනවාරි මාසේ එහෙම කිසිම අදහසක්වත් තිබුණේ නැහැ මේ රටේ ඒ මේ වෙනකොට රාජපක්ෂලාව පන්නන්න මේ රටේ මිනිස්සු පටන් අරන් මේ රටේ මිනිස්සු මං ඇඳපු කළු වස්ත්‍රයේ තවත් බොහෝ දෙනා අඳින්න පටන් අරන් මං හිතන්නේ හෙට දවසේ වෙන්න පුළුවන් තව මාසෙකින් වෙන්න පුළුවන් අවුරුද්දකින් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සු මේ ආසන වලින් මේ රජ අසුන් වලින් බොටුවෙන් ඇල්ලා පන්න පන්න පහර දෙනවා ඒ අය එතනින් බැහැලා නොගියොත් අද එතෙන්ට මේ රටේ මිනිසුන් ස්වාධීනව එළියට ඇවිල්ලා තියෙනවා ඇත්තටම සංදයක් දැන් මේ මේ ටික දැක්කම ඇත්තටම රාජපක්ෂවරු කෙසේ වෙතත් මටත් ඇත්තටම යම් කිසි පපුවේ ලොකු බරක් දැනෙනවා ඒ කියන්නේ ඇත්තටම ඒ ඒ සංදයකේ තියෙන හයිය සහ ඒ වේදනාවේ තරම ප්‍රකාශනය වෙනවා මේකෙන් ඇත්තටම මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැති වුණත් මේ දේව විශ්වාසයන් නමුත් මේ වගේ තියෙන වෙන හැඟීම් බර බරක් දැනෙනවා ඉතින් දැන් දැන් මේ තියෙන తత్వය පොදුවේ ගත්තොත් එහෙම මොකද්ද දැන් හිතෙන්නේ මේ දැන් තියෙන දේශපාලන දැන් අවුරුදු ගානක් තිස්සේ මේ රටේ සමහර විට ඒ 69 ලක්ෂ කියලා කියන අය අද සමහර විට පාරේ ඉන්නේ නැහැ සංදයක් කර කොච්චර බැනලා ඇතිද දැන් ඒ හැමෝම මේ හමුදාව ගැන මොන කියපු දේවල් සහ හමුදාවට ගහනවා එහෙම කියලා ඔව් ඇත්තටම මං හිතනවා මේ එළියේ ඉන්නවා ඇති මට කිව්වා මේ එක කාලෙක මට කිව්වා මේ ඔය කට්ටිය මේ ඔය විශේෂයෙන්ම ඥානසාර හම්දුරන්ගේ ප්‍රශ්න වෙලාවේදී එයාට විරුද්ධව මේ මම පොලිසිය ගියා සහ උසාවි ගියපු එකත් එක්කම ඊට පස්සේ ඒකේ නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ අය ඉඳන් කිව්වේ මේ මගේ ළමයි මරලා මට කවනවා කියලා මට දැන් ඇත්තටම තියෙන සන්තෝෂේ මම දන්නවා දැන් ඒගොල්ලනුත් එළියට ඇවිල්ලා ඉන්නවා මේ රාජපක්ෂලාට විරුද්ධව මොකද ඒ අය පුදුම භක්තියකින් තමයි රාජපක්ෂලාට හිටියේ හැබැයි මං ඒ වගේම රාජපක්ෂලාට පොඩි මතක් කිරීමක් කරන්නත් කැමතියි මේක මේ පණිවිඩය ගෙනියනවා නම් මොකද රාජපක්ෂල දෙන්නම ඉන්න තැන මහින්ද රාජපක්ෂ ඉන්න අල්ලියගහ මන්දිරයත් ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලය තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය මම සාප කරපු තැන් දෙක. ඒ සාපවලින් ඔය තැන් දෙක රාජපක්ෂලාට නිදහස් වෙන්නේ නැහැ. රාජපක්ෂලා එතන දානද මොනතරම් කිරියම්මාවරුල් ගෙනල්ලා මොන දේවල් කළත් මට යුක්තිය ඉෂ්ට වෙනතුරු මේ රටේ අඬන ගෑනුන්ට යුක්තිය ඉෂ්ට වෙනතුරු රාජපක්ෂලාට ඒතන් යාදෙන්නේ නැහැ රාජපක්ෂලාගේ පරම්පරාවේ කිසියෙකුට ඒතන් යාදෙන්නේ නැහැ ඉතින් ඒක ඒ අයට සිහිපත් කරන්න මම කැමතියි ඒ වගේම අද තියෙන තත්ත්වය ගැන මට සතුටක් දැනෙනවා මොකද ඇත්තටම මම මේ අයට කිසියම් හෝ ධෛර්යයක් දුන්න මේ අයට එළියට එන්න කිසියම් හෝ මාව අද එයට ප්‍රාණයක් වෙලා තියෙනවා ඒක පිළිබඳ මට සතුටක් තියෙනවා ඒ වගේම මම මගේ ගමන මන් නොනවතිම දිගටම යනවා මොකද මම එක්ක පටන් ගත්තේ මට යුක්තිය වෙනුවෙන්නේ
ඉතින් මම ඒ යුක්තිය වෙනුවෙන් යන ගමන යනවා අනිත් කාරණේ අද මේ පටන්ගෙන තියෙන එක බොහෝ බාධකේවි බොහෝ තර්ජන ගර්ජන බොහෝ දේවල් ලේවි බොහෝ තුවක්කු එල්ල වේවි කඩු පොළු කිනිසි එල්ල වේවි ඒ වඩාම වැදගත් දේ හිමින් උනත් ස්ථිරව මේක ගමන යන එක තමයි ඒක තමයි මට මේ ගමනේ එළියට බහලා ඉන්න මිනිසුන්ට දෙන්න පුළුවන් පණිවිඩේ අනිත් එක හැම විටම අපි පරිස්සම් වෙන්න ඕන මොකද මගේ ඇත්තටම මගේ සටන් ඇවිල්ලා තිබුණේ ඒවා නිර්පචණ්ඩ අවිංසාවාදී සටන් මොකද ඒකෙදි මම වස් කවියක්වත් මොනවා කිව්වත් ඒක තවත් කෙනෙකුට අදාළ පුද්ගලයාට හැර අනිත් අයට හිංසාවන් වෙන්නේ ඒ අයගේ දේපල හරි කිසිම දෙයක් නැති වෙන්නේ ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම යන්න ඕනේ ප්‍රචණ්ඩ මාවතේ නෙමේ නිර්ප්‍රචණ්ඩ මාවතේ කියන එක මොකද අපි ප්‍රචණ්ඩ වුණොත් හැම විටම ඒක අනිකාට මර්ධනය කිරීමට ආයුධයක් වෙනවා අවුරුදු 12ක් ඒ කියන්නේ දැන් සංදයක් කිව්වා වගේ දැන් අද මේ පටන් ගත්ත මිනිස්සු මහා ජනතාවක් පාරට බහලා ඉන්නවනම් සංදයක් අය ගමන අවුරුදු 12ක් තිස්සේ අදටත් යුක්තිය ගැන කතා කරනවා සමහර විට දැන් පාරට බැස්සායට උනත් බලය අතාරින්න නැතුව ඉන්න අය නිසා දීර්ඝ කාලයක් බලේ ඉන්න පුළුවන් වේවි කොහොම නමුත් ඒක ඇතුලේ මිනිස්සු සටන් කරන එක තමයි වැදගත් වෙන්නේ සංදයක් කිව්වා වගේ සන්ධ්‍යක දැනට දන්න විදිහට නඩු වලින් එළියුණු විදිහට මොකක්ද එක්නලිකොටට උනේ නඩු වලින් දැන් මේ වෙනකොට අවසානම එක වෙනකොට දැන් චෝදනා ගොනු කරලා තියෙනවා ඒ හමුදා බුද්ධිංශේ නිලධාරීන් එක නාමයක් සහ අනිත් එක හතක් වශයෙන් ඒ අයට චෝදනා ගොනු කරලා තියෙනවා ඒ කියන්නේ අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා ප්‍රගීත පැහැරගෙන ගිහිල්ලා සහ මරා දැමීම ඇතුළු චෝදනා 17කට නඩු ගොනු කළා තියෙනවා. ඉතින් ඒකේ අවසානම අධ්‍යයනයකින්නේ දැනට මේ බලය ඇති කණ්ඩායම් විසින් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් එයාගේ කොමිසම විසින් මේ අයව නිදහස් කළා තියෙනවා සහ මේ අය විසින් මේ සාකිකාරයන් ගේ සාකි වෙනස් කරමින් ඉන්නවා. ඒක තමයි අන්තිම තත්ත්වය. ඉතින් හැබැයි ඉතින් ඒ අය මේ වෙනකොට ඒ කියන්නේ කරුණා අම්මාන් හරි පිල්ලයන් හරි කොටියෙන් නොවන අතර කිසිම දවසක මේ LTT එකට හරි මේ දෙමළ ඩයස්පෝරාවට හරි මේ කාටවත් එක්ක කිසිම සම්බන්ධයක් නොපවත්වපු එහෙම සම්බන්ධයක් නැහැ කියලා රජයේ නීත්‍ය සම්බන්ධ ආයතන විසින් මේ ආරක්ෂාව සම්බන්ධ ආයතන 12ක් විසින් බුද්ධ්‍යංශත් ඇතුළත් මේ ආයතන 12ක් ප්‍රගීත් කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට සහය දක්වලා හෝ මුදල් අරගෙන හෝ නැහැ කියලා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙද්දි මේ රටේ ප්‍රගීත් කොටියේ මේ කිසිම මේ අය එක්ක සම්බන්ධ නැති මම කොටි දෙනක් ඉතින් දැන් අද මේ රටේ කතා වෙනවා ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න ආණ්ඩුව කතා වෙනවා සල්ලි ගන්න එතකොට මේ රටේ මහින්ද රාජපක්ෂලා නේද කොටි මේ රටේ මිනිස්සුන්ට ඒක හිතන්න දැන් ඔන්න අවස්ථාව තියෙනවා එහෙම කාත් එක්ක හරි කතා කරපු පළියට කොටි වෙනවා නම් ඔන්න දැන් අවස්ථාව තියෙනවා අනිත් එක ඒ අය කියන මේ කොටි කියන්නේ මේ රටේ පුරවැසියන් නේද තමන්ගේ බලය තියාගන්න තමන්ට විරුද්ධ අදහසක් දක්වන අය මර්ධනය කරන්න එයාට
චෝදනා එල්ල කරන්න විවිධාකාර කතන්දර කාලක ඉඳන් මේ වගේ විවිධාකාර ඩ්‍රාමා විවිධාකාර මාධ්‍ය සංදර්ශන දැන් මෑත කාලේ වනම් හොඳට එළිදරව් වෙලා තියෙනවා දැන් මෑත කාලේ බෝම්බත් එක්ක ආපු ගොඩාක් නාට්‍ය මේ අන්තිම පාර බලයට එන්න ආපුව නමුත් ප්‍රගීත් කියන්නේ ඊට පරණ පරණ නාට්‍යවලදී තමන්ගේ ජීවිතය නැති කර නැති වෙච්ච කෙනෙක් ඊට පස්සේ මුලින්ම මම හිතන්නේ ප්‍රගීත්ගේ සිදුවීම මේ අපරාධය පිළිබඳව මුලින්ම ඒ ගැන නීතිය ඉස්සරහට ගියාම මුලින්ම සංදයක්කට මුහුණ දෙන්න ඕනෙත් හොඳ අත්දැකීම් වලට නෙමෙයි නැහැ පැහැදිලිවම මොකද මේ රටේ නීතියට සම්බන්ධ ආයතන විසින් මම විහිළුවකට විශේෂයෙන්ම පොලිසිය සහ මේ මානව හිමිකම් කොමිසම මාව විහිළුවක් බවට පත් කරගත්තා මොකද පොලිසිය කිව්වේ මේ ප්‍රගීත් ගෙදර ඉඳෙද්දි මම ඇවිල්ලා පැමිණිල් කරන්න ඇවිල්ලා කියලා මේ ප්‍රගීත් ජනප්‍රිය වෙන්න මේ ප්‍රගීත් අතුරුදහන් වෙලා ඉන්න එහෙම කියලා තමයි මේ පොලිසිය කිව්වේ මගේ පැමිණිල්ල ලියන්න පොලිසිය තෙක්ක පැය භාගයක් පැයක් විතර මට ආගියු කරන්න සිද්ධ වුණා පොලිසිය මේ නිකන් සුළු නිලධාරින් එක නෙමෙයි ඒ පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක එක තමයි මේ මම ඒ කියන්නේ OIC එක තමයි මේ මම ගනුදෙනු කරේ කතා කරේ ඇත්ත එක තමයි මට තර්ක විතර්ක කරන්න උනේ ඊට පස්සේ කොහොම හරි අවසානයේදී හෝමගම පොලිසියෙන් මාව කොස්සතරත් ඇරියා ඒ අර හෝමගම පොලිසියේ OIC අන්තිමටම කිව්වේ අපිට ඉතින් මේක ලියා ගන්න පුළුවන් මේ ලියාගත්තත් අපිට වෙන්නේ මේ පැක්ස් එකට යන සල්ලි වියදම යන එක විතරයි සිද්ධ වෙන්නේ කියලා ඊට පස්සේ මේකේ පරීක්ෂණ මේ නුගේගොඩ අපරාධ කොට්ටාසයෙන් එතකොට දේශබන්ධතෙන් කොන් හිටියේ එතනින් හිටියටම මොනවා හරි යමක් හොයා ගන්නකොට ඒ අය එකපාරටම ඒක මාරු වෙනවා කොළඹට කොළඹ CCD එකට ඉතින් කොළඹ CCD එකෙන් මං ගිහිල්ලා මේක ගැන විස්තර අහන්න ගියාම ඒගොල්ලන් අහන්නේ අපි මේ පරීක්ෂණ කරගෙන යනවා ඔයා සාත්‍ර අහන්න ගියේ නැද්ද කියලා ඒක තමයි පොලිසියෙන් මගෙන් අහන ප්‍රශ්නේ මානව හිමිකම් කොමිසමට ගියාම ඒගොල්ලන් කියනවා මගේ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා එතකොට මාධ්‍යවලුනුත් කිව්වනේ නේද ඒ කියන්නේ ප්‍රගීත් රට ඉන්නවා මුලින්ම කොටි කතාවක් නෙමෙයි කිව්වේ ඊට පස්සේ බොහොම මේ විමල් වීරවංශ එතකොටත් මම හිතන්නේ ඇමතිවරයෙක් හරි එයා ඉඳන් කියනවා මේ මම අඬන්නේ නැහැ ඒක නිසා මම බොරුවක් කරන්නේ ප්‍රගීත් රට ඉන්නවා කියලා මොහන් පීරිසේ කියන්නේ හිටපු නීතිපති රජයේ නිලධාරියෙක් විදිහට මෙහි ගිහිල්ලා කොහෙද මේ ජිනීවා ගිහිල්ලා කියනවා ප්‍රගීත් එළියේ ඉන්නවා කියලා ඒගොල්ලන්ට තොරතුරු තියෙනවා කියලා ඊට පස්සේ මේ උසාවියට ඇවිල්ලා කියනවා ප්‍රගීත් ගැන දන්නේ දෙයෝ විතරයි කියලා ඉතින් ඕ වගේ ඊළඟට අරුන්දික කියනවා අරුන්දික ප්‍රනන්දු අරුන්දික ප්‍රනන්දුට ප්‍රගීත් හිටියා කියලා මතක් වෙන්නේ අවුරුද්දකට අවුරුදු එකහමාරකට පස්සේ තමයි මතක් වෙලා කියන්නේ මේ කොහෙද පාර්ලිමේන්තුවේ කියන්නේ ප්‍රගීත් හම්බුණා කියලා ප්‍රගීත් දැක්කා කියලා කොහෙද ප්‍රංශෙදි ඉතින් ඒ ඔක්කොම හැබැයි ඉතින් ඒ කාලෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අජිත් පීපේරම් මන්ත්‍රීවරයාට මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලියුමක් එවනවා ප්‍රගීත් අවිගත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගියා කියලා ඒගොල්ලන්ට තොරතුරු තියෙනවා කියලා මේ ඔක්කොම මේ රට ඇතුලේ සිද්ධ වෙච්ච දේවල් 2015 වෙනකම්ම එතකොට 2015න් පස්සේ තමයි කොච්චර කරත් යම්කිසි විදියකට තොරතුරු ටිකක් එළිවෙමින් මේ නිලධාරීන් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා ගැනීම ගැන අපි දන්න අපි එදිනෙදා අපි දන්න කතා ටික ආවේ මං හිතන්නේ. ඔව් මොකද 2015දී තමයි 2015 මාර්තු මාසයේ වෙනකොට තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකේ විමර්ශන බාර වෙන්නේ. ඒ විමර්ශන බාර වුණාට පස්සේ විමර්ශන බාර නිලධාරින්ගේ මම හිතන්නේ දක්ෂතාවයේ මත තමයි ඒගොල්ලන් හරිම කෙටි කාලෙකින් ඒ කියන්නේ 2015 සෙප්තැම්බර් වගේ වෙනකොට ඒගොල්ලන් මේ අයව හඳුනා ගන්නවා මේ සමහර ඒගොල්ලන්
අත්අඩංගුවට ගන්නවා ඊළඟට තොරතුරු හොයන හොයාගෙන එනවා මේගොල්ලන් ඒ සියලුම දේවල් සිද්ධ වෙන්නේ 2015 න් පස්සේ 2015 වෙච්ච දේශපාලන වෙනසත් එක්ක ඒකත් එක්ක තමයි ඒ ඒගොල්ලන්ගේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදිහට තමයි අවසානයේදී 2019 දී නීතිපති විසින් මෙයට විරුද්ධව චෝදනා ගොනු කරන්නේ මහාධිකරණය ස්ථිරති පුද්ගල මහාධිකරණය සහ හොමගම මහාධිකරණය කියන මහාධිකරණ දෙකේ එතකොට ඒ කරුණු අනුව ප්‍රගීත් එක්නලිගොඩව රඳවාගෙන තියාගෙන ඉඳලා සාමාන්‍ය ජනවහරේ තියෙන විදිහට මං හිතන්නේ මුහුදේ ගිල්ලලා මුහුදේ ගිල්ලලා කියලා තමයි කියන්නේ ඔව් ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියපු විදිහට ප්‍රගීත් මෙතනින් අරන් යන්නේ 24 වෙනිදානේ ඒ 24 ඒක ප්‍රගීත් ගිරිතලේ හමුදා කඳුරට අරගෙන යනවා 24 හමුදා කඳුරේ තියාගෙන ඉන්නවා 25 එතනින් ඒ අය අක්‍රේපත්තුවට අරන් යනවා අක්‍රේපත්තුවට තමයි අවසානයේ ගුණ ගිහිල්ලා තියෙන්නේ ගෙනහිල්ලා තියෙන්නේ ප්‍රගීත් ඒගොල්ලන් කියන්නේ ප්‍රගීත් එතනින් තමයි ප්‍රගීත් මොන හරි කරන්නේ නැත්තේ නමුත් තවමත් ප්‍රගීත් වෙච්ච දේ ගැන ඒ කියන්නේ ප්‍රගීත් කොතනද ප්‍රගීත් මිහිදන් කළේ කියන එක ඒගොල්ලන් කියන්නේ ඒ කියන්නේ ජනවහරේ තියෙන දේවල් වුණත් නිය තහවුරු වෙනවා නෙමෙයි තහවුරු වෙනවා මොකද මම දන්නවා ඒ කාලේ ඉඳන්ම තිබ්බා එකක් මුහුදේ ගිල්ලවා කියන එක අනිත් එක මෝරුණ්ඩ කන්න දුන්නා කියන එක අනිත් එක කොහොමත් මොන දේ කරලා හරි එක අතක් අරන් ඇවිල්ලා ඒකට ආරක්ෂක ලේකම්ට පෙන්නවා කියන එක ගෝඨාභය රාජපක්ෂට පෙන්නවා කියන එක ඔය කතන්දර ඉතින් ඒවා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් ඒ එතනදි තමයි ප්‍රගිද්ද ජීවිතේට මොන හරි කරන්නේ සන්ධ්‍යාක විශ්වාස කරනවාද ගෝඨාභය රාජපක්ෂ හරි මහින්ද රාජපක්ෂ මේගොල්ලෝ මේක ගැන දැනන් හිටියා මේකට සම්බන්ධයි කියන එක නැත්තම් නිලධාරීන් විතරක් කැමැත්තෙන් කරා හරි නැත්නම් ඒගොල්ලොන්ගේ උමනාවක් හරි මොකද්ද මේ ගැන පැහැදිලිවම මේක රාජපක්ෂලා ඒක මම හිතන්නේ ප්‍රගිට්ට මේක සිද්ධ වෙච්ච දවසේම මම ඒක කිව්වේ රාජපක්ෂලා තමයි මේක කරේ කියලා එක ඉතින් අදත් කියන්නේ මම රාජපක්ෂලා තමයි මේක කළේ කියන එක මේක පැහැදිලි ගෝඨාභය රාජපක්ෂගේ මේකට සම්බන්ධයක් තියෙනවා කියන එක මොකද ආරක්ෂක ලේකම් කමිටියේ ගෝඨාභය රාජපක්ෂ හැබැයි ඉතින් මහින්ද රාජපක්ෂ නොදැන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිවම දන්නවා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඔය කට්ටිය නොදැන කිසිම දේවල් සිද්ධ වෙන්නේ නැහැ මේ පොළවේ ඒ කාලේ වකවානුව තුල ඉතින් ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ කළා නම් ඒකේ මහින්ද රාජපක්ෂත් ඉන්නවා එතකොට දැන් ඒ විශ්වාසයට පදනම් වෙන තව හේතුවක් තියෙනවා 2010 ජනාධිපතිවරණයේ කාලේ ප්‍රගීත් යම් දුරකට අපි වගේ තමයි මාධ්‍යවේදී භූමිකාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩි දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහටත් රටේ ප්‍රශ්න ගැන විශේෂයෙන් ඒ රාජපක්ෂ පවුලේ සමාජිකයන්ගේ අද මේ මිනිස්සු හැමෝම කතා කරන දේ එදා ඔහු කියමින් හිටියා පවුල ගැන ඔව් මොකද එකක් ප්‍රගීත් හැම කාලෙම දේශපාලන චරිතයක් ලියනවා සහ මේකත් එක්කම දේශපාලන චරිතයක් සහ විවිධ දේශපාලන කණ්ඩායම් ප්‍රගීත් හොයාගෙන ආවා මොකද ගෙදර ආවා මේ එහෙම එක්කනේ ඉතින් 2010 ප්‍රගීත් හිටියේ මේ දේශපාලන ව්‍යාපාරික එක්ක විශේෂයෙන්ම රාජපක්ෂලා එළවීමේ ව්‍යාපාරය අද මේ මිනිස්සු නැවත කරන එක තමයි එදා ප්‍රගීත් කරගෙන හිටියේ ඉතින් ඒකත් එක්ක ප්‍රගීත් පළවෙනි වතාවට 2009 තම පැහැරගෙන ගිහිල්ලා එළියට දාන්නේ 2009 අගෝස්තු මාසේ ඊට මාස 6කට පස්සේ ඒ කියන්නේ 2010 ජනවාරි ඡන්ද වෙනකොට මේ ඡන්දෙට දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි ප්‍රගීත් දෙවැනි වතාවට සදාකාලිකව අතුරුදහන් වෙන්නේ
ඒ වෙනකොට ප්‍රගිත් වැඩ කළේ මේ දේශ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ වෙනකොට අපේක්ෂකයා විදිහට හිටපු මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදියා විදිහට ඉදිරිපත් වෙච්ච පොදු අපේක්ෂකයා වන ජෙනරල් සරත් පොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් තමයි මේක තමයි අවසානයේ ආසන්නම හේතු කියවෙන්නේ ඒකෙදි එලියට එනවා මොකද ප්‍රගිද්දෙන් ගිහිල්ලා ප්‍රශ්න කළා තියෙන්නේ සරත් පොන්සේකාගේ එක තියෙන සම්බන්ධය සහ මේ පෞල් ගහ කියන පොත ගැන පොත සම්බන්ධයෙන් තමයි ප්‍රගිද්දෙන් ප්‍රශ්න කළා තියෙන්නේ දිගින් දිගටම ඒ ඔය පෞල් ගහ කියන පොත පිළිබඳ තවත් විදිහේ ගොලංගෙන් ඒ කාලේ ප්‍රශ්න කළා මට මතකයි ඔය ඡන්දය ආසන්න කාලෙදී ඊළඟට ඒක කියන්නේ මේ මහින්ද රාජපක්ෂලා මේකට සම්බන්ධයි කියන තියෙන ඊළඟ සාධකයේ මට හම්බු වෙන්නේ මේ 2015න් පස්සේ කාලෙදී මේ පරීක්ෂණවලදී හේලි වෙලා තිබ්බා මේ මහේස්ත්‍රාත් ගාව ගිහිල්ලා එක සාක්ෂිකාරයෙක් සාක්ෂි දීලා තිබ්බා ප්‍රගීත් ගිහිල්ලා එයාට මේ ශාමි කුමාරරත්න කියන නිලධාරියා බාර දෙන්නේ මෙයාගෙන් ප්‍රශ්න කරන්න මෙයාගෙන් මේ වැඩේ හොඳට කරන්න මේක ලේකම්ගේ කියන්නේ සෙක්‍රටරිගේ වැඩක් කියලා මේක ලේකම්තුමාගේ වැඩක් කියලා තමයි එයාට බාර දෙන්නේ ඒ වෙනකොට ඒගොල්ලන්ගේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමයි ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවසානයේදී සන්ධ්‍ය අක්කේ දැන් අපි උනත් අපේ මාධ්‍යවේදීන් හරි ක්‍රියාකාරීන් හරි කතා කරද්දි කියන්නේ අපිත් එක්ක ඉන්න අපි සන්ධ්‍ය අක්කා වගේ සමහරට වෙන්න වේවි කියලාද කියලා නිකන් අපිත් එක්ක ඉන්න අයට අපේ අම්මලාට වෙන්න පුළුවන් සහෝදරියන්ට වෙන්න පුළුවන් පෙම්වතියන්ට වෙන්න පුළුවන් සන්ධ්‍ය අක්කා වගේ සටන් කරන්න වේවි කියන විහිළුවට කියන්නේ නමුත් ඒක එහෙම සෑහෙන බරක් තියෙනවා ඒකේ ඉතින් සන්ධ්‍ය අක්කා විඳපු වේදනාව කියන එක එක පැත්තක් අනිත් එක තමයි මේක මේක ගැන මේ කියන්නේ මේ මේ තරම් වේදනාව මිනිසුන්ට දෙන්නේ කවුරු හරි බලේ රඳවා ගැනීමේ පටු අරමුණක් වෙනවෙන්නේ නේද අද අද කී දෙනෙක් දුක් විඳිනවද මේ වෙලාවේ නමුත් ඉතින් අපිට තියෙන එකම අවිය සටන් කිරීම තමයි නේද ඔව් මොකද අපි සටන් කරන්නේ මම එතනින් පටන් ගන්නම් අපේ සමීපතම ආදරණීයන් වෙනුවෙන් මොකද අපේ ජීවිත ළඟින්ම ගෙවෙන්නේ ළඟින්ම දේවල් බෙදාගන්නේ අපේ ආදරණීයන් සමග ඒක තමන්ගේ සැමියා වෙන්න පුළුවන් දරුවා වෙන්න පුළුවන් සහෝදරයා වෙන්න පුළුවන් ඒ අපේ ආදරණීයන් අනිත් දේවල් සිද්ධ වෙන්නේ එතනින් එහාට ඉතින් ඒක නිසා අපි දන්නවා මිනිස්සු අතුරුදහන් වෙන්නේ හරි මේ අනීතික විදිහට මරා දාන්නේ බලය වෙනුවෙන් එක්කෝ අපරාධ සංගවන්න නැත්නම් තමන්ගේ බලය රැකගන්න තමන්ගේ බලයට අභියෝගයක් වෙයි කියලා ඒ අභියෝග යටපත් කරන්න තමා අතුරුදහන් කිරීම ආයුධයක් බවට පත් කරගන්නේ හැබැයි ඉතින් ඒකෙන් පොදු සමාජයට ඇති කරන පීඩනය හිංසනය සහ වේදනාව ඉතාම ගැඹුරුයි ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ මේ හැම කෙනා තුළම එකම දේ තියෙන්නේ අපිට කියන්න පුළුවන් අපි මෙච්චර සල්ලි දීලා දෙන්නම් ඕගොල්ලන්ට මේ මරණ සහතිකයකුත් දෙන්නම් මේක ඉවර කරන්න කියලා ඒ වුණාට ඒක ඉවර කරන්න බැහැ මොකද ඊට වඩා ලොකුයි අපේ ආදරණීයන්ට වෙච්ච දේ පිළිබඳ සත්‍ය සහ ඒ අයට යුක්ති ඉෂ්ට කරන එක ඒ වගේම සමාජයේ කතාවක් තියෙනවා සමාව දෙන්න ඕන කියලා අපි සමාව දෙන්න ඕනේ සමාව ගන්න සූදානම් වෙලා ඉන්න පිරිසකට අපරාධ සංගවද්දී අපරාධ කාරීන්
එළියට දඬ මුක්තිය දෙන රටක් වෙද්දී අපිට අපි කොහොමද සමාව දෙන්නේ සත්‍ය හෝ මොකද්ද ඒගොල්ලන් කරපු වරද කියලා නොදෙන අපි එයාට සමාව දෙන්නේ කොහොමද ඒක තමයි මේ දැන් සමාව දීලා මේවා අමතක කරන්න ඕන කියන අයට මන් දෙන පණිවිඩය ඒ වගේම අපි දන්නවා තමන්ගේ දරුවා හෝ සැමියා හෝ සහෝදරයා හෝ නැති අරගල කරන මං වගේ බොහෝ ගෑනුන් මේ පොළවේ ඉන්නවා මං ඒ හැමෝටම ආචාර කරන ගමන් මේ රටේ හැමෝටම කියන්නේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කරන අරගලේ නවත්තන්න එපා සත්‍ය සහ යුක්තිය ලැබෙන තුරු ඒක සල්ලි වලින් යටපත් කරන්න එපා කියන පණිවිඩේ මේ රටේ වගකීම් හැමෝටම කියන්න කැමතියි මම සංදයක් නැලෙකට දැනුත් මේ මොහොතෙත් මටත් හිතාගන්න බැරි තරම් හයියක් එක්ක අපි කාටවත් හිතාගන්න බැරි තරම් ශක්තියක් එක්ක තනියම අපිත් මේ දිනවල ඉන්නේ ආරක්ෂිතව යකි සංදයක් තමන්ගේ නිවසේ තනියම මේ මොහොතේ තින්න හයිය විදුලිය නැතුව හඳුරේ අපි එනකොට සංදයක් ඇහිටියේ ඒ කිසිවක් අපිටත් හිතාගන්න බැරි තරම් බරක් ශක්තියක් එක්ක ගෙනින අරගලයේ මං හිතන්නේ මේ වෙලාවේ පාරේ ඉන්න තරුණ තරුණියන්ට අපිත් මේ වෙලාවේ කතා කරන බොහෝ අයට අනිවාර්යයෙන්ම ඒක ආදර්ශයක් අනිවාර්යයෙන්ම බොහෝ අය ඇය කරපු සටන දිහා බලන්න ඇති අනිවාර්යයෙන්ම තම තමන්ගේ තම තමන්ට වෙච්ච අයුක්තියට අසාධාරණ විදිහව සටන් කරන අවස්ථාවල ඒ නිසා මා දැඩිව විශ්වාස කරනවා සංදයක් කරපු කිසිම දෙයක් අපතේ ගිහිල්ලා නැහැ තමන්ගේ සැමියාට වෙච්ච දේ විතරක් නෙමෙයි මුළු රටේම වෙන්න අසාධාරණයන්ට එරෙහිව ඇය කරපු අරගලේ අනිවාර්යයෙන්ම මහා ඵල ප්‍රයෝජනයක් තියෙන දෙයක් අපි මේ මොහොතේ මහපාරේ ඒක දකිමින් ඉන්න නිසා සංදයක්කට මමත් ආචාර කරනවා අපි මුළු රටක් විදිහට ඇයට ආචාර කරමු